ජනතාව මෙච්චර බහුතරම බලයක් ඔබතුමිලට දීලා තියෙද්දි බහුතර බලයක් තියෙන පාර්ලිමේන්තුවේ ඒත් ආණ්ඩුව වෙන අයට දීපු ඔබතුමියලට නවද දෙන්න මොන විශ්වාසයක්ද තියෙන්නේ? ආණ්ඩුව අපි නෙවෙයිනේ මෙයා වෙන අයට දුන්නේ. ඒක අපි පරාජය වුණයින් පස්සේ සාමාන්‍ය ක්‍රමවේදය තමයි. අපිට බහුතරය තිබ්බත් අපි ජනතා මතයට හිස නමලිවර වෙලා අපි කට්ටිය කොච්චර වැඩිපුර සෙනඟ හිටියත් පාර්ලිමේන්තුව ඇතුලේ අපිට අවශ්‍යතාවය ඕනම් එවලෙත් තිබ්බා. කට්ටිය එක්ක අහුවෙලා ඉවරලා අපි කැමති කෙනෙක්ට අත උස්සලා කැමති දේවල් කරන අපිව කරේ නැහැ. මොකද ජනතාව අපිට දීලා තියෙනවා නම් මතයක් අපි එකට හිස නමන්න ඕනේ. මොකද 69 ලක්ෂයක් ජනතාව අපේ පාලනයට කැමති වුණේ නැහැ. කැමති නැති නිසා අපි වයින් කළා දැම්මා. ඉතින් දැන් මම මේ 69ක් ලක්ෂයක් වෙච්ච ජනතාවට කියනවා දැන් ඉතින් වෙනස සැපද කියලා මම අහන්න තියෙන්නේ. මොකද දැන් එහෙම කියාගෙනනේ දැන් මේවා කරේ. දැන් වෙනකොට දැන් මම ඊයේ දැක්කා මේ එක්තරා මොකද ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහා පොඩි සමහරක් කාන්තාවන්ට පොළු වලින්ද කොහෙද ගහන්නේ පොයි පොලිසිය. මොන අපි කවදාවත් ඒ වගේ එහෙම තත්ත්වයකට පත් වෙලා තියනවාද? දැන් ඔය එක තැනකට විතරක් සීමා කරක් මේ උද්ඝෝෂණ කරන එක. ඔක පාර්ලිමේන්තු මැතිවරණයේ ආවයින් පස්සේ බාන්න එතන උද්ඝෝෂණ කරලා නැතුව වෙන තැනක් කරොත් එහෙම හැමෝම අර කුදලන් යයි පා මේ පොලිසියට. ඉතින් ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් 3-2 නම් හම්බෙනවා. තුනෙන් දෙක නැතුව මෙහෙම නම් 3-2 ගත්තට පස්සේ කොහොමද කියන එක 2015 කලින් තිබ්බ තත්ත්වයේ විදිහට වෙනවා. මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ අවුරුදු 4ක් ඇතුළත කවුරුත් මේ යම්කිසි විදිහකින් මේ යම්කිසි මානසික තත්ත්වේ වෙනස් වෙලා නැහැ. අවුරුදු ගානක් තිස්සේ මේ පාලනය කරගෙන ගියපු විදිහ අවුරුදු 4ක් ඇතුළතදී කිසිම හේතුවක් හින්දා කාටවත් වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලන් දේශපාලන කරන ක්‍රමයක් තියෙනවා. මේ දැන් මේ රඟපෑමක් කරගෙන යන්නේ. ඒක තේරෙන්නේ නැත්තම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. මම ආරාධනා කරනවා තව අවුරුදු දෙකක් යනකොට රට ලොකු අගාධයකට පත් වෙනවා. මේ ණය ටික ගෙවා ගන්න බැරුව මිනිසුන්ට කණ්ඩ බොණ්ඩත් නැතුව මුකුත් කරගන්න බැරුව. ඒ වගේම ඊට පස්සේ ඒවා මේ ජනතාවට දැනුම් දෙන මේ වගේ මාධ්‍ය ආයතන සියලු දෙනාම මර්ධනය කරන්න ගන්නවා. එදාට නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී කනවුරු විදිහට අපිට එක්කහුවෙන්න අපි ඕගලන් එක්ක ඉන්නවා ඉතින්.